ශාපි රෝගයක් ගන්න ඉතා වැඩගත් කරුණක්. මොකද ආණ්ඩුක ව්‍යවස්ථාවට අනුකූල නොවනවයි කියන ඒක ඉතාමත් බරපතල වරද. එවැනි තත්ත්වයක් තිබෙන්නේ. ඒ අතර තුර දැන් නොයෙකුත් තර්ක ඉදිරිපත් කරනවා. එක තර්කයක් තමයි මේ පත්කරන නිලධාරියා ජනාධිපතිහෙන් ජනාධිපති පුළුවන් කියලා අගමැතිව ඉවත් කරන්නට. දැන් ඒක බලපාන්නේ නීතිය එවැනි කරුණක් තිබෙනවා. නමුත් ඒක බලපාන්නේ ඒ පනතේ හෝ ඒ අනුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබුණ නැත්නම් කොහොමද ඉවත් කරන්න කියලා. නමුත් මේ අනුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාමත්ව පැහැදිලිව දක්වා තිබෙනවා පත් වුණාට පසුව ඉවත් කළ යුත්තේ තනතුර අහෝසි වන්නේ කෙසේද කියලා. ඒත් එවැනි අවස්ථාවක වෙනත් කිසිම අභිමතයක් නැහැ ජනාධිපතිට ක්‍රියා කිරීමට අර අනුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුකූලව හැරෙන්නට. ඒ නිසා මේ ක්‍රියාව හේතු කොටගෙන අද රට විශාල අර්බුදයකට පත් වී තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන්ුත් දේශීය වශයෙන්ුත් අපි විශාල අර්බුදයකට පත් වී තිබෙනවා. මොකද ඉතාමත් පහසු දෙය තමයි දැන්වත් ඒ ක්‍රියාවෙන් සිදුනා වූ ඒ හානිය අවම කිරීමේ තියෙන අවස්ථාව තමයි පාර්ලිමේන්තුව කැඳවල පාර්ලිමේන්තු තුළදී විමසීමක් කරන එක. කවුද අගමැති යුත්තේ කාටද වැඩි ඡන්ද තියෙන්නේ කියලා රනිල් වික්‍රමසිංහට නැත්නම් මහින්ද රාජපක්ෂට කියලා. නමුත් ඒ අවස්ථාව අවහිර කිරීම සඳහා ජනාධිපති තවත් නීති විරෝධී ක්‍රියාවක් කරලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව ලබන මාසේ 16 වෙනිදා දක්වා කල් තබා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුව තමයි උපරිම ආයතන රටේ තියෙනවා. ඒ පාර්ලිමේන්තුවේ ක්‍රියා කිරීමත් නිෂ්ක්‍රිය කිරීම සඳහා තමයි 29-16 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තබල තියෙන්නේ. පාර්ලිමේන්තුව කල් තබන්න ජනාධිපති බලය තිබෙනවා. මාස දෙකකට වුණත් කල් තබන්න පුළුවන්. මාස දෙකක් දක්වා. නමුත් මේ කල් තබල තියෙන මොකටද? දැන් මහින්ද රාජපක්ෂට ඒ වගේ තියෙනවා නම් වැඩි ඡන්ද සංඛ්‍යාව කියන්නේ 113ක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවනම් හෙට පුළුවන් කනවනේ. කනවල ඒක පෙන්වන්න පාර්ලිමේන්තුවේ. එහෙමනම් ප්‍රශ්න විසඳනවා. මේ වෙලාවේ තියෙන හානි අපිට අවම කරගන්නත් පුළුවන්. තවත් රට බෙදන්නේ නැතුව. නැත්තම් මේ ප්‍රශ්න තිබීම වෙන්නේ රටේ ජනතාව බෙදෙනවා, සමාජ හමුදාව බෙදෙන්න පුළුවන්, රාජ්‍ය සේවය බෙදෙනවා, පොලිසිය බෙදෙනවා. එහෙම කියව රට තුළ සිවිල් ආරවුලක් නැත, සිවිල් යුද්ධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ තවන්න භයානක පියවරක්. ඒ නිසා දැන් වුණත් පුළුවන්. පාර්ලිමේන්තුව කැඳවල හිට නැත්තම් අනිද්ද. කැඳවල විමසන්නේ කවුද? කාටද 113ක් තියෙන්නේ කියලා හෝ ඊට වැඩිය තියෙන්නේ කියන එක.